අද අපි ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මේ කලර් වීල් එකේ ප්‍රධානම කොටස් දෙක. එතකොට මේ කලර් වීල් එකේ ප්‍රධානම කොටස් දෙක ගත්තාම වෝම් කලර් ඇන්ඩ් කූල් කලර් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. වෝම් කලර්ස් ගත්තාම තැඹිලි පාට, ඉර පායන වගේ දර්ශන අපිට හරිම වෝම් ෆීලිං එකක් එන කහ පාට. එතකොට කින්දර, රතු පාට, තව ගෝල්ඩන් කලර්, මෙන්න මේ වගේ කලර්ස් අපි වෝම් කලර්ස් විදිහට හඳුන්වනවා. දැන් රතු පාට ගැන එහෙම අපි විශේෂයෙන් ගත්තාම රතු පාට වෝම් කලර් එකක් විදිහට අපිට හරිම පැෂනේට් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ආදරේ ප්‍රකාශ කරන්න වගේ අපිට රතු පාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි රතු පාට කියන්නේ නෙගටිව් විදිහට අපිට අග්‍රෙසිව් දේවල් පෙන්වන්න පාවිච්චි කරන්න පුළුවන් කලර් එකක්. එතකොට කහපාට වගේ අපි ගත්තාම අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි දෙයක් අපිට ගොඩක් හයිලයිට් කරලා පෙන්වන්න. නැත්නම් අපි ඒක පොයින්ට් අවුට් කරලා පෙන්වන්න එහෙම අපිට කහපාට පාවිච්චි කරන්න පුළුවන්. වෝම් කලර් එකක් වෙන ඔරෙන්ජ් කලර් එකක් ගත්තම ඒක ඉමෝෂනල් සයිඩ් එක අපිට මතු කරලා පෙන්වන්න පුළුවන් මේ ඔරෙන්ජ් කලර් එක යොදන්න යෙදීම තුළින්. ඉතින් ඒ තමයි වෝම් කලර්. ඉතින් වෝම් කලර් මේ කෝල් කලර් දෙක එකතු වුණාම මොන වගේ වෙයිද කියලා හිතුවොත් මේ දෙක ටික එකතු වුණාම වෙනස්ම පාටක් හැදෙන එක يعني අපිට පැහැදිලිව මේ දෙක අතර වෙනසක් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ වෝම් කලර් කෝල් කලර් දෙක එකතු වුණාම. I think cool color වලට තමයි දැන් iceberg එකක්. එතකොට හිම වැටෙන දර්ශනයක්. එතකොට අපි නිල් පාට පරිසරයක මුහුද, අහස වගේ දේ. හරිම සංවේදී. ඒ කියන්නේ සංවේදී කියවම අතර හරිම නිවිච්ච calm ස්වරූපයක් තමයි අපිට එන අර දෙකට හරිම සැහැල්ලුවක්, හරි නිවිච්ච බවක් තමයි දැනෙන්නේ. කලාකරුවෝ එයාලගේ ડિප්‍රෙෂන් එක පින්නන්න මේක නිල් පාට. තද නිල් පාට හැව පාවිච්චි කරලා තියෙනවා. කොළපාට ගත්තොත් එහෙම ඕගොල්ලන්ට මොන වගේද කොළපාට හිතෙන්නේ? දැන් කොළපාට ගත්තොත් එහෙම අපිට ඇත්තටම ඇසට ප්‍රියයි. දැන් මේ අපේ පරිසරය ගත්තොත් එහෙම ලා කොළපාට ඉඳන් තද කොළපාට වෙනකන් විවිධ වර්ණවල දේවල් තියෙනවා. පළතුරු, එළවලු, කොළ වර්ග. ඒතොර මේ අපේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් කිහිල් දැල්ල වගේ ගත්තොත් එහෙම ලා කොළපාට, ඒ වගේ විවිධාකාර ඇත්තටම හිතට නිවි සැනසිල්ල අර ඇඟ සංසුන් කරන ගතියක් මේවෙන් පිළිඹු කරන මේ කොළපාටේ. ඒතර මේ කොළපාට කියන එක මොකද්ද? මේක වෝම් කලර්ද කූල් කලර්ද? මේක අතරමැදි තත්ත්වයක්ද කියන එක අපිට පහලින් කමෙන්ට් කරන්නකෝ. ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා කමෙන්ට් එකක් දාන්න. ක්වික් කූල් කලර් වේල් එකේ මොන පැත්තටද මේ ග්‍රීන් කලර් එක අයිති වෙන්නේ කියලා. කූල් කලර් පැත්තටද වෝම් කලර් පැත්තටද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් මේ වගේ කුල් කලර් වේල් එක ගැන තවත් දේවල් දැනගන්න අවශ්‍යතාවය ඕනේ තමත් තියෙනවා. ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක්ස් තියෙනවා අපේ සහෝදර YouTube channel සිංහලෙන් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. මේ කලර් වේල් එක ගැන තවත් දේවල් වැඩිතරතරතර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එයාලා මීටත් වඩා ටෙක්නිකල් වයිස් සහ තියරි වයිස් උගන්නයි. මොකද දැන් වෙනකොට මේ වගේ දේවල් උගන්නන සිංහල YouTube channel ගොඩාක් තියෙනවා. ඉතින් යන්න ගිහින් බලන්න, තව හොයන්න මේ ගැන. ඉතින් මේ වගේ තවත් පාඩමකින් අපි ඉදිරි දිනේදී හම්බෙමු. මම දිල්කි. මම ජයින්. මම බඩිතේ. එහෙනම් මේ වගේ පාඩමකින් නැවත ඔබ හමු වෙනතුරු සුබ දවසක්. Dum 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 d